මොකද දිව්‍ය තලයේ ඉන්න කිසිම දිව්‍යාංගනාවක් නොනා ශරීරය පෙන්නගෙන ඉන්න තැනක් නැහැ කිසිම දිව්‍යාංගනාවක් කොට කලිසමක් ඇඳගෙන දිග කලිසමක් ඇඳගෙන සායක් ඇඳන්නේ ඉන්න දිව්‍යාංගනාවක් ඔය ශාස්ත්‍රීය දිව්‍ය තල හයෙන් එකකවත් නැහැ නෝන තේරෙනවද සෑම දිව්‍යාංගනාවක්ම තමන්ගේ මුළු ශරීරයේ වැහෙන ආකාරයෙන් තමයි දිව්‍ය සලුවක් හෝ දිව්‍ය ඇඳුමක් දරාගෙන ඉන්නේ තේරෙනවද සියලුම දිව්‍යාංගනාවගේ මේ දෙපතුල දක්වා ඒගොල්ලන්ගේ දිව්‍ය සලු දිගයි තේරෙනවද මුහුණ තමයි බාහිර රූපයෙන් පේන්නේ මුළු ශරීරෙම මේ ඇඳුමකින් ආවරණය කරගෙන තමයි දිව්‍යාංගනාව වෙන්නේ තේරෙනවද කොතනකවත් දිව්‍යාංගනාවන්ගේ රූපයේ බාහිරට කොතනකවත් පේන්න තැනක් නැහැ තේරෙනවද ඒගොල්ලෝ දවටගෙන ඉන්න දිව්‍ය ඇඳුම් හරිම සිනිදුයි සිනිදුුණත් ඒක විනිවිද පේන්නේ නැහැ දැන් අපි කාන්තාව සිනිදු ඇඳුමක් ඇඳලා මේක විනිවිද පේනවනේ නමුත් දිව්‍යාංගනාවේගේ ඇඳුම් දිව්‍යසලු සිනිදුයි නමුත් විනිවිද පේන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලෝ කොතනකවත් නොනා රූපයේ පොඩ්ඩක්වත් දැන් අපේ කාන්තාව दिव्यांगना නෙමෙයි තේනවා ඒ සාංශාරික හුරු නිසා සකස් වෙන්නා වූ පින නිසාම ඒ දිව්‍යාංගනාවන් නොන කොතනකවත් ඒගොල්ලෝ තුලින් කාමච්ඡන්දයක් සකස් වෙන්නේ නැහැ බාහිර සමාජයක තේනවා නමුත් ඒගොල්ලන්ගේ අර ශරීරයේ ලාලිත්‍ය රිද්මය ප්‍රභාෂර භාවය ආලෝකවත් භාවය ඒ සියල්ල තියෙනවා නමුත් කොතනකවත් ශරීරය කොතනකවත් මේ බාහිරට පෙන්නකට තියෙන තැනක් කොතනකවත් දිව්‍යාංගනාවගේ තැනක නැහැ ඒ නිසා මනුස්ස ලෝකයේ ඉන්න කිසිම කාන්තාවක් කොච්චර දන් දුන්නත් සිල් කගෙන ජීවත් වුණා කියන කාරණේ කිව්වත් කාමේ වර්ධව ආයසරෙනවා නම් තමන්ගේ මේ පිනට පෙර පින නිසා තමන්ට ලැබුණු මේ ශරීරය බාහිර අය තුල කාමච්ඡන්දයන් නැති කරන්න අපි යොමු කරනවා නම් නෝනා දිව්‍ය තලයේ දිව්‍යාංගනාවක් වෙන්න නම් හම්බ වෙන්නේ ඒක හේතුඵල ධර්මයක් තේරෙනවද ඒක හේතුඵල ධර්මයක් එතන වෙන්නේ නැහැ නමුත් එක දිව්‍ය තලයක් තියෙනවා ඒ තමයි පරිනිම්මිත වසවත්තේ පරිනිම්මිත වසවත්තේ දිව්‍ය තලය කියන්නේ මායාටයි දිව්‍ය තලය එතකොට මේ මායාටයි දිව්‍ය තලයේ ඉන්නවා තණ්හා රති රගා කියලා මාර දූතිය තුන් දෙනෙක් ඒ තුන් දෙනාම මායාගේ දියණියන් හැටියට තමයි හඳුන්වන්නේ මේ ජීවමාන දිව්‍යාංගනාව තේනද මේ ජීවමාන දිව්‍යාංගනාව මේගොල්ලෝ හරිම ලස්සනයි හරිම ප්‍රභාෂරයි මේ ජීවමාන දිව්‍යාංගනාවන්ගේ අප්‍රමාණ දිව්‍යාංගනා පිරිවරක් ඉන්නවා තේනද මේ පිරිවරයි ඒ දිව්‍යාංගනාවෙන් තුන් දෙනායි ඒ පරිනිම්මිතේ වසවත්තියේ නොන අඩනිරුතුණු ජීවත් වෙනවා තේනද ඒගොල්ල මේ මනුස්ස ලෝකේ මේ සමාධිය වඩන ප්‍රඥා වඩන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඉදිරියටත් ඒගොල්ල ඇවිල්ලා අඩනිරුතුන් පෙනී සිටින අවස්ථා තියෙනවා තේනද ඒක පරිනිම්මිත වසවත්තියට විතරයි ඇයිද තේනද ඒ නිසා යම් කාන්තා පක්ෂයේ කෙනෙක් පින් කරනවා මුඳින් පින් කරනවා කියමුකෝ නමුත් එයා කාමී වර්ධව හැසිරෙනවා තේනද පින් කරනවා කාමී වර්ධව හැසිරෙනවා නමුත් කවදාක්වත් එයාට දිව්‍ය තලයකට යන්නේ එයා අනිවාර්යයෙන්ම ගියොත් දිව්‍ය තලයකට පරිනිම්මිත වසවත්තියේ මාර්යාගේ අර මාර දූතියන්ගේ දිව්‍ය පිරිවර හැටියට තමයි උපදින්නේ එතන ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ශරීරය පෙන්නගෙන ඉන්න තේනද ඉන් මෙහා කිසිම කෙනෙක් නොනා කාමී වර්ධව හැසිරීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මේ ශරීරයේ වැරදි ආකාරයට ලෝකෙට උලුප්පලා පෙන්නනවා නම් ඒ තුලින් අනුව කාමච්ඡන්දයල සිල්පද බිඳීම් වලට යොමු කරනවා නම් නොනා දිව්‍ය තල වලට යනවා කියන කාරණේ නම් ගැලපෙන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලෝ එක්ක මනුස්ස ලෝකෙ එහෙම නැත්නම් සතර අපාය කියන කාරණේට තමයි වැටෙන්නේ